තෙරුවන් සරණයි ආයුබෝවන්. දහම් පාසල් කෙටි සටහන් ඇප් එකක් නිර්මාණය කරලා අපිට දැන් Play Store එක ඔස්සේ ඩවුන්ලෝඩ් කරලා මේ ඇප් එක හරිම ප්‍රයෝජනවත් වෙන විදිහට පාවිච්චි කරන්නට පුළුවන්. අන්න ඒ ගැන දැනුවත් කරන්නට තමයි අද වෙනස්ම විදිහේ සාකච්ඡාවක් වෙනස්ම විදිහේ දැනුවත් කිරීමක් අපි මේ විදිහට සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දහම් පාසල් කෙටි සටහන් කියලා ඔබට Play Store එකේ බලන්නට පුළුවන්. එහෙම නැත්නම් අපි යටින් description එකේ දාලා තියන්නම් මේකට අදාළ link එක. එතකොට එතනින් download කරගන්න පුළුවන්. එහෙම download කරගත්තට පස්සේ අපිට පුළුවන් දැකගන්නට මෙන්න මේ විදිහේ icon එකක් විදිහට ඔබේ දුරකථනයේ මේ app එක install වෙලා තියෙනවා. ඉතින් එහෙම install වෙලා තියෙනවා ඒක open කළාට පස්සේ open කළාම ඔබට පුළුවන් මෙන්න මේ විදිහට දැකගන්න. මෙන්න මේ විදිහට බලා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ app එක පාවිච්චි කරන්නට අවශ්‍ය මූලික දැනුවත් කිරීමක් මෙතන අපි ඉදිරිපත් කරලා තියෙනවා. මෙම සේවාව ගැන මෙතනින් හරියට දැනගන්න කියන තැන. ඊළඟට දැන්වීම් අදහස්. ඊළඟට 1 සහ 10 ශ්‍රේණි. 1 ශ්‍රේණියේ ඉඳලා 10 ශ්‍රේණිය දක්වා සියලුම ශ්‍රේණි වලට අදාළ කෙටි සටහන් එකතු වෙන කොටස මේ තියෙන්නේ 10 ශ්‍රේණි. 10 ශ්‍රේණියේ නව නිර්දේශ 10 ශ්‍රේණියේ නව නිර්දේශේ මේ විදිහට පළවෙනි පාඩම ඔබට දැක ගන්න පුළුවන් ශ්‍රද්ධාව බොදු පිළිවෙතෙහි පිවිසුම කියන පාඩම. ඒ පාඩමට අදාළව ඔබට දැක බලා ගන්නට පුළුවන් පිළිතුරු හුරුව කියලා බහුවර්ණ ප්‍රශ්න 10ක් ඉදිරිපත් වෙනවා. හැම පාඩමකටම අදාළව බහුවර්ණ ප්‍රශ්න 10 ගානේ මේ වෙද්දි එකතු කරමින් සිටිනවා. ඒ වගේම තමයි විශේෂිත කාරණයක් දක්වන්නට ඕන මතක් කරන්නට ඕන පිළිතුරු හුරුව කියන ඒ පහසුකමේදී යටින් ඔබට පිළිතුරු ඉදිරිපත් කරන්නට පුළුවන්. ඉදිරියේදී තරඟ ආදිය පවත්වමින් ජයග්‍රාහකීන් තේරීම සඳහාත් අපි බලාපොරොත්තු වෙනවා. මෙතනම ඔබට පිළිතුරු ඉදිරිපත් කරන්නට පුළුවන්. ඒ පහසුකමත් තියෙනවා. ඊළඟට අපි බලමු. ඔව් මේ විදිහට පාඩම් තියෙනවා. ඉතින් ඒ ඊට අමතරව 1 සහ 10 ශ්‍රේණි දක්වා ඊළඟට පිළිතුරු හුරුව කියලා වෙනමම ඔබට දැක බලා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම දහම් පාසල් අවසාන කෙටි සටහන් ධර්මාචාර්ය කෙටි සටහන් ඒ වගේම දහම් පාසල් ගුරු විභාගයට අවශ්‍ය කරන උපදෙස් සහ ප්‍රශ්න පත්‍ර පිළිතුරු සාකච්ඡාවන් පිළිතුරු අපි ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සිසු නිපුණතා තරඟ සඳහා උපදෙස් සහ ප්‍රශ්න පත්‍ර ආදිය අපි මේ මෘදුකාංගය ඔස්සේ ඔබට ලබා දෙන්නට කටයුතු කරනවා. ඒ වගේම දහම් සරසවි විභාගය බොහෝ දෙනෙක් ඒ සඳහා උනන්දුවක් දක්වනවා. ඉතින් විෂයන් පහට අදාළවම සටහන් කෙටි සටහන් විදිහට ඒ වගේම ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දහම් පාසල් කළමනාකරණ පොතට අදාළව දැනට කොටස් මේ වෙද්දි එක් කරලා තියෙනවා. අධ්‍යයන කටයුතු වල නිරත වෙන ඔබට ඉතාමත් වැදගත් වෙනවා මේ තොරතුරු. ඉතින් මේ විදිහට අපේ මේ මෘදුකාංගය ගොඩක් ප්‍රයෝජනවත් වෙන විදිහට ඔබට පාවිච්චි කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඊළඟට මම ඔබට මතක් කරන්නේ මේ පහසුකම ලබා දීමේදී හැම පහසුකමක් හැම ගොනුවක්ම ඔබට නොමිලේ ලබා ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. සේවා ගාස්තුවක් විදිහට අපිට ගෙවීමක් සිද්ධ කරන්න වෙනවා. ඒ නිසා ඔබට ගෙවීමක් සිද්ධ කරන්න වෙනවා. අපි දැනට නිර්මාණය කරලා තියෙන්නේ මාසිකව ගාණක් සේවා ගාස්තුවක් අය වෙන ආකාරයට. ඉතින්
ඒ සඳහා ඔබ කොහොමද ලියාපදිංචි වෙන්නට ඕන කියන කාරණයට අපි අවධානය යොමු කරලා බලමු ඊළඟට. ඔව්. ඇප් එක ඇතුළට ගියාට පස්සේ මෙන්න මේ විදිහට ඔබට දැක බලා ගන්න පුළුවන්. ඉතින් මේ එක පන්තියකට ගිහිල්ලා ඒ පන්තිවලට අදාළ පාඩම්වලට යනකොට ඔබට සමහර වෙලාවට මෙන්න මේ විදිහේ පණිවිඩයක් එනවා. අන්නේ එන පණිවිඩේ මෙන්න මෙතන තියෙනවා subscribe now කියලා. subscribe now කියලා. මෙම සේවාව සඳහා දායක මුදල ඔබේ ජංගම දුරකථන ගිණුමෙන් අය කරනු ලැබේ. දායක මුදල් ස්වයංක්‍රීයව නැවත අලුත් කරනු ලැබේ කියලා පණිවිඩයක් එනවා. අන්න එතනදී cancel කියලා දුන්නොත් ඒකෙන් ඔබට ඉවත් වෙන්න වෙනවා. subscribe now කියන එකෙන් ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට තැනකට යොමු වෙනවා. එතනදී ඔබේ දුරකථන අංකය යොදන්න. දුරකථන අංකය යොදලා මෙන්න මේ යටින් තියෙනවා submit කියලා. submit කියන බටන් එක ඔබන්න ක්ලික් කරන්න. ඊළඟට මෙන්න මේ විදිහෙත් SMS කෝඩ් එක ඇතුළත් කරන්න කියලා එනවා. එතකොට ඔබ දුන්නු දුරකථන අංකයට කෙටි පණිවිඩයක් විදිහට මැසේජ් එකක් විදිහට තමයි කෝඩ් එක එන්නේ. ඒ කෝඩ් එක ආවට පස්සේ ඒ කෝඩ් එක මෙන්න මේ විදිහට මෙතන ටයිප් කරන්න ඕන. ටයිප් කරලා ආයෙත් වතාවක් කියනවා සබ්මිට් කියලා දෙන්නට ඕන. සබ්මිට් කියලා දුන්නම මෙතනදී නම් කියනවා ඔබේ මේ සේවාව ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් මුදලක් ඔබේ දුරකථනයේ නැහැ කියලා, ඔබේ අංකේ නැහැ කියලා. ඉතින් ප්‍රමාණවත් මුදලක් තිබුණට පස්සේ ඔබට පුළුවන් ඉතාමත් පහසුවෙන් මේ සේවාව සඳහා සම්බන්ධ වෙන්නට පුළුවන්කම තියෙනවා. මේ සේවාව ඔබට ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විදිහේ පහසුකම් රැසක් සහ මේ විදිහේ බොහෝ දේවල් ආරක්ෂිතව කිසිම අන්තර්ජාලමය වශයෙන් දරුවන් අනාරක්ෂිත වෙන තත්ත්වයකට මේ මෘදුකාංගයේ ඔස්සේ සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේක ආරක්ෂිත මෘදුකාංගයක් විදිහට අපිට පාවිච්චි කරන්නට පුළුවන්කම තියෙනවා. තවත් දැනුවත් කිරීම තිබුණොත් අපි මේ මෘදුකාංගයේ ඔස්සේම ඔබට මේ අවශ්‍ය කරන වීඩියෝ පාඩම්, අවශ්‍ය කරන සාකච්ඡාවන් දැනුවත් කිරීම ඇතුළත් කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් දහම් පාසල් අධ්‍යාපනය සඳහා වැදගත් වෙන කඩයිමක් විදිහට, වැදගත් වෙන අලුත් අත්දැකීමක් විදිහට, අලුත් මාවතක් විදිහට අපි මේ නිර්මාණයන් ඉදිරිපත් කරන්නේ. ඉතින් එහෙමනම් අපි මේ මෘදුකාංගය පිළිබඳව හොඳින් දැනගෙන මේ මෘදුකාංගයෙන් ලබා ගන්නට පුළුවන් ප්‍රයෝජනය, ඒ වගේම පහසුව ලබා ගන්නට ක්‍රියා කරමු කියලා ඉල්ලා සිටිනවා. එහෙමනම් තවත් දැනුවත් වීම තිබුණොත් ඉතාමත් පැහැදිලිව ඔබට මේ ආකාරයෙන් කියා දෙන්නට, පැහැදිලි කරලා දෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. එහෙමනම් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.